මුලින්ම ආයිබෝන් කියලා පිළිගන්න මගේ නෙවෙයි වර් channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයගොල්ලෝ සියලු දෙනාම ඉතින් අදත් හරවත් මාතෘකාව කරගෙන ආවා අපිට කතා කරන්න අපි බලමු අද දවසේ කොහොමද ප්‍රාථමික අධ්‍යාපන ජයග්‍රහණ කෙරෙහි දෙමාපියන්ගේ සහ නිවසේ දායකත්වයේ දරුවන් කෙරෙහි ලැබිය යුත්තේ කියලා ඉතින් මේ මාතෘකාව මම හිතනවා ඔයගොල්ලෝ සියලු දෙනාට වඩා වැදගත් වෙයි කියලා සහ මොකද ප්‍රාථමික අධ්‍යාපන කියන්නේ අපේ අධ්‍යාපන ශාස්ත්‍රයේ මූලික අඩිතාලම වැටෙන තැන. ඉතින් මේ මූලික අඩිතාලම සියා කරගෙන වැටෙනවා තමයි මේ මත ගොඩනැගෙන සියලුම දේවල් සාර්ථක වෙන්නේ. ඉතින් ඒ නිසා මම හිතනවා මේ මාතෘකාව වඩා වැදගත් වෙයි අපේ සමාජයට සහ අධ්‍යාපන ශාස්ත්‍රයේ නියලීන ගුරුවර ගුරුවරියන්ට. හොඳයි. අපේ ප්‍රාථමික අධ්‍යාපනයේ කොතෙක් දුරට වැදගත්ද සහ ඒ ආශ්‍රිතව අපට නිතර ඇහෙන කතා කීපයක් තියෙනවා. ඉතින් අපි පන්තියක් පාසලක් කවට හිටියොත් සහ අපි නිවසේ ඉන්නකොටත් අපිට නිතර ඇහෙන කතා කීපයක් තියෙනවා. අපිට ඇහිලා ඇති මේවයි කතා. එයාලගේ අම්මා තාත්තා දෙන්නම ජොබ් කරනවානේ. සල්ලිත් දිනවනේ. ඒකයි ළමයි හොඳ ප්‍රතිඵල ගන්නෙ. ඉතින් මේවයි කතා අපිට ඇහෙලා තියෙනවා. ඊට අමතරව අම්මා විතරයි ජොබ් කරන්නේ. එයාගේ තාත්තා විතරයි ජොබ් කරන්නේ. නමුත් ළමයි හොඳ ප්‍රතිඵල ගන්නවා බලන්න පොපෙ ළමයි වගේ නෙවෙයි. මේවයි කතා අපිට නිතර ඇහෙනවා. ඉතින් එතනින් එහාට ගියපුවම අපිට ඇහෙලා තියෙනවා ගෑල් ළමයි කොහොමවත් හොඳ ප්‍රතිඵල ගන්නවා නෙවෙයි පිරිමි ළමයිට වඩා මේවයි කතා අපිට ඇහෙලා තියෙනවා. ඉතින් ඔය හැම කතාවක්ම අතරේ අපිට මේ වගේ කතා අහන්න ලැබෙනවා. මේක තමයි මම දැන් බහුතරයක් අහන්න ලැබෙන්නේ. ඒ වගේ ඔයගේ පස්සෙන්මයි. හැබැයි ඉතින් කෝවේ ළමයා රිසල්ට්ස් ගත්තේ නැහැ නේ කියලා. ඉතින් මේවයි කතාවලට යම්කිසි හේතුවක් තියෙනවා. ඉතින් අපි මේ හේතුව පිළිබඳ සාකච්ඡා කරන්නයි අද මේ උත්සාහයත් දරන්නේ. ඉතින් අපේ මාතෘකාව ප්‍රාථමික අධ්‍යාපන ජයග්‍රහණ සඳහා දෙමෝපියන්ගේ සහ නිවසේ හෝ පෞලි දායකත්වය කෙසේ බලපානවද යන්න වග පිරික්සා බැලීම. ඉතින් මේ සඳහා හොඳ පර්යේෂණ පත්‍රිකාවක් හම්බුණා. මේකේ මාතෘකාව තමයි හෝම් බේස්ඩ් ෆැමිලි ඉන්වෝල්වමන්ට් ඇන් ඇකඩමික් ඇචීව්මන්ට්ස් කියන එක. මේක කේස් ස්ටඩි එකක් ඉන් ප්‍රයිමරි එඩුකේෂන් සෙක්ටර් එකේ. එතකොට මේක විශේෂත්වය වන්නේ මේක පළ කරන්නේ Educational Studies කියන ජර්නල් එකේ 2017 වර්ෂයේ. එතකොට මේක කරන්නේ මේ පර්යේෂණේ වෙරෝනිකා ගාසියා කියන මහත්මිය. මේ මහාචාර්යවරුන් දෙදෙනාගේ සුපර්විෂන් එක යටතේ. එතකොට කවුද මේ වෙරෝනිකා ගාසියා කියලා කියන්නේ? ඇය ප්‍රාථමික අධ්‍යාපන ශාස්ත්‍රයේ නියැලෙන ගුරුවරියක්. ඇය කොයි ඉස්කෝලේ උගන්වන්නේ කියලා බැලුවොත් ප්‍රී ප්‍රයිමරි ඇන්ඩ් ප්‍රයිමරි එඩුකේෂන් ස්කූල් ස්පේන් ස්පාඤ්ඤේ එක්තරා පාසලක උගන්වන ප්‍රාථමික ගුරුවරියක් තමයි මේ පර්යේෂණය සිද්ධ කරලා තියෙන්නේ. ඉතින් මේක මේ ලින්ක් එකකින් ගියොත් ඔයගොල්ලන්ට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මේ පර්යේෂණ පත්‍රිකාව. මම මේක ෆ්ලොරිඩා යුනිවර්සිටි එකෙන් තමයි ඩවුන්ලෝඩ් කරගත්තේ. අපි බලමු මේ ඔස්සේ කොහොමද අපේ අධ්‍යාපන කටයුතු සහ ප්‍රාථමික අධ්‍යාපනයේ නියැලෙන දූ දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටවන්න යම්කිසි පිටුවහලක් ලබා ගන්නයි කියා. හොඳයි. යුනෙස්කෝ සංවිධානයේ 2002 වර්ෂයේදී මේ වගේ ප්‍රකාශයක් කරලා තියෙනවා. දුප්පත්කමින් තුරන් වූ වඩා තිරසාර සාමකාමී සාධාරණ අනාගතයක් නිර්මාණය කරන්න නම් වත්මන් සමාජයේ ගුණාත්මක අධ්‍යාපනය තුළින් පෝෂණය කරන්න ඕනේ කියලා. ඉතින් එහෙනම් මේ සියලුම දේවල් වලට මූලිකවන ෆවුන්ඩේෂන් එක මුලින්ම හරියට වැටෙන්න ඕනේ. ඒ කියන්නේ අපේ ප්‍රාථමික අධ්‍යාපනය ඉතාමත් ශක්තිමත් වෙන්න ඕනේ. ඉතින් මගේ අදහස නම් වඩාත් දක්ෂයින් අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉගැන්වීම් කටයුතු කරන්න ඕනේ. එවැනි පාදමක් නිර්මාණය කිරීමට නම් ඉතින් ඒ ශක්තියෙන් හැබි ඔබට සහ ඒ සඳහා බලාපොරොත්තු වෙන සිටින ඔබට මම හිතනවා මනාපිරුහලක් වෙයි මේ වීඩියෝ එක. බලමු මේ පර්යේෂණය හරහා මේ වෙරෝනිකා මහත්මිය මොන ආකාරයේ ගැටළු වලටද පිළිතුරු සොයන්න උත්සාහ කරන්නේ කියලා. හොඳයි, මේ තියෙන්නේ මම ප්‍රශ්න ටික මම මේක සිංහලයට පරිවර්තනය කරලා ළමයින්ගේ අධ්‍යාපන ජයග්‍රහණ ඒ සඳහා පවුලෙන් ලැබෙන දායකත්වය මගින් නිර්ණය වෙනවද කියන එක තමයි මුලින්ම මම බලන්නේ. ඒ දෙවෙනියට බලනවා ළමයින්ගේ ස්ත්‍රී පුරුෂ භාවයත් ඔවුන්ගේ දෙමෝපියන්ගේ රැකියාව මතත් අධ්‍යාපන ජයග්‍රහණවල යම් කිසි වෙනස්වීමක් පෙන්වනවද කියලා. ඒ වගේම ළමයින්ගේ ස්ත්‍රී පුරුෂ භාවය මත ඔවුන්ට පවුලෙන් ලැබෙන කන්ට්‍රිබියුෂන් එක නැත්නම් ඇටෙන්ෂන් එක මොන ආකාරයට වෙනස් වෙනවද කියන එක. ඉතින් අපි අවසානයේදී බලමු මේක මෙයා කොහොමද මේ ප්‍රශ්න වලට පිළිතුරු සොයාගන්නේ කියලා. ඉතින් මේ සඳහා මෙයා පර්යේෂණ ක්‍රමවේදය සකස් කරනවා. අපි ඒක පිළිබඳ මුලින්ම සාකච්ඡා කරලා ඉමු. මෙය ස්පාඤ්ඤේ මේ ගණන් කටයුතු කරන එක්තරා පාසල ඒ පාසල තෝරා ගන්නවා. ඒ පාසලේ 1 සිට 6 වසර දක්වා ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේ සඳහා සහභාගී කර ගන්නවා. ගැහැණු ළමුන් 44 දෙනෙකුත් පිරිමි ළමුන් 52 දෙනෙකුත් මෙම දරුවන්ගේ අවසාන
විභාගයේ ප්‍රතිඵල තමයි මේ විශ්ලේෂණය කිරීම සඳහා භාවිත කරන්නේ. ඉතින් පවුලෙන් ලැබෙන දායකත්වය බලන්නත් එපයි මේගොල්ලන්ට මේ ළමයිට කොහොමද පවුලේ දෙමව්පියෝ මේ දරුවන්ගේ අධ්‍යාපනය දිහා බලන්නේ කියන එක. ඉතින් මේ සඳහා මේ දරුවන්ගේ දෙමව්පියෝ සහභාගී කරගන්න මේ පරීක්ෂණයට මව්වරුන් 96 දෙනෙකුත් පියවරුන් 88 දෙනෙකුත්. ඉතින් මේ දෙමව්පියන්ගෙන් අහන්න ඕනේ ඔයගොල්ලෝ මේ දරුවන්ගේ අධ්‍යාපනයට මොන වගේ දායකත්වයක්ද දෙන්නේ, මොන වගේ කාරණාද ඔබ හිතන්නේ මේ දරුවන්ගේ අධ්‍යාපනික ජයග්‍රහණ කෙරෙහි බලපානවා කියලා. ඉතින් අය ඒ සම්බන්ධව තොරතුරු දැන ගැනීම සඳහා යම්කිසි ප්‍රශ්නාවලියක් නිර්මාණය කරනවා. අපි බලමු මේ ප්‍රශ්නාවලිය අන්තර්ගතය කෙසේද කියලා. මේ තමයි මේ නිර්මාණය කරපු ප්‍රශ්න 13කින් යුත් ප්‍රශ්නාවලිය. ඉතින් මේ ප්‍රශ්නාවලිය මම ප්‍රධාන කොටස් පහකට කඩලා බැලුවා. එතකොට මේකේ තියෙනවා කාලය සම්බන්ධ ප්‍රශ්න අහලා, ඒ කියන්නේ දෙමව්පියෝ දරුවන් සමග නියැලෙන කාලය කෙසේද දරුවන්ගේ අධ්‍යාපනය කෙරෙහි බලපාන්නේ කියලා දෙමව්පියෝ හිතන විදිය. ඇත්තටම මේ ප්‍රශ්නාවලියෙන් අහන්නේ මේ කාරණා පිළිබඳ දෙමව්පියෝ ප්‍රමුඛත්වය දෙන්නේ මොන ආකාරයටද කියන එක. ඒ කියන්නේ අපි තව උදාහරණ ගත්තොත් මේ ඉන්ෆෝමල් සපෝර්ට් ෆෝ එඩියුකේෂන් කියන එක, කියන්නේ අපි හිතනවා දෙමව්පියෝ දරුවොත් එක්ක සූ එකකට යන එක, මියුසියම් එකක් බලන්න යන එක, ඇලක් දොලක නාන්න යන එක, මේ වගේ කාරණා. ඒතකොට දරුවන් වියංගෙන් යම් යම් දේවල් ඉගෙන ගන්නවා. අන්න එවැනි කාරණා කොහොමද දරුවන්ගේ අධ්‍යාපන ජයග්‍රහණ කෙරෙහි බලපාන්නේ කියලා දෙමව්පියන්ට සිතෙන ආකාරයේ ප්‍රමුඛතා ලැයිස්තුවක ලකුණු කරන්න කියලා තමයි මේ ප්‍රශ්නාවලියේදී දෙමව්පියන්ට අපි උපදෙස් ලබා දීලා තියෙන්නේ. එතකොට මේ ආකාරයෙන් මේ කරුණු පහ යටතේ අහන ලද මේ ප්‍රශ්න 13ට දෙමව්පියෝ තම තමන්ගේ ප්‍රමුඛතාවය සලකුණු කරන්නට ඇති. ඉතින් මේ සලකුණු කරපු දත්ත සියල්ල විශ්ලේෂණය කරන්න මේ වෙරෝනිකා මහත්මිය මේ ආකාරයේ සංඛ්‍යා මෙවලම් භාවිත කරනවා. consistency test එක, Kolmogorov test එක, ANOVA T test, SPMN correlation test, Mann-Whitney's U test මේ වගේ සංඛ්‍යාන මෙවලම් මෙම පර්යේෂණය විශ්ලේෂණය කිරීම සඳහා මම භාවිත කරනවා. ඉතින් අපි බලමු ඇය අවසාන වශයෙන් ලබාගත් ප්‍රතිඵලය. ඉතින් මේක කෙටියෙන් පැහැදිලි කරගන්න ඕනේ. මේක අර මුලින් කී ප්‍රශ්න 13ට දෙමව්පියෝ විසින් ලබා දුන් ප්‍රමුඛතාවය තමයි මේ මීන් එක විදිහට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි බලමු මේ පර්යේෂණ ප්‍රතිඵල තවදුරටත් කෙටියෙන් අපි පැහැදිලි කරගන්නේ කොහොමද කියලා. එතකොට මෙතන බලනකොට ළමයිගේ අපි තිබ්බ පළවෙනි ප්‍රශ්නේ තමයි ළමයිගේ අධ්‍යාපන ජයග්‍රහණය පවුලෙන් ලැබෙන දායකත්වයෙන් නිර්ණය වෙනවා කියන එක. ඉතින් අපි මේ ඇය ලබාගත් තොරතුරු මේ ආකාරයට වර්ගීකරණය කළ බැලුවොත් දෙමව්පියෝ දරුවන් සමග කාලය ගත කිරීම සහ ඔවුන්ගේ කටයුතු සුපරීක්ෂණය කිරීම කියන කාරණාවට දෙමව්පියෝ ලබා දෙන්නේ මෙවැනි ලකුණු ප්‍රමාණයක්. ඉතින් දරුවන් සමග තොරතුරු සංනිවේදනය කර ගැනීමට දෙමව්පියන්ගේ අභිමතය පරිදි දෙමව්පියෝ ලබා දෙන්නේ මෙවැනි ලකුණු ප්‍රමාණයක්. ඒ කියන්නේ මම එක උදාහරණයක් අරගෙන පැහැදිලි කරොත් දෙමව්පියෝ දරුවන් සමග දරුවන් ඉගෙනීමට කැමති දේ පිළිබඳ සාකච්ඡා කිරීම, දෙමව්පියන්ගේ පාසල් කාලය තුළ අධ්‍යක්ෂින් දරුවන් සමග සංවේදනය කර ගැනීම, නෑදෑයන් ඉදිරියේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කියාපෑම, දරුවන් ප්‍රශංසාවට පත් කිරීම, මෙන්න මේ කාරණා දරුවන් සමග කරන සංනිවේදනය කියන වර්ගීකරණ යටතේ ඇතුළත් වෙනවා. එතකොට මේ සංනිවේදනය කියන කාරණාව දෙමව්පියෝ කොහොමද හිතන්නේ දරුවන්ගේ අවසාන ප්‍රතිඵලයට අධ්‍යාපන ජයග්‍රහණයන් කෙරෙහි බලපායි කියලා. එතකොට එහෙම අහපුවම මේ දෙමව්පියෝ ලබා දීලා තියෙන්නේ මෙවැනි අඩු ලකුණු සංඛ්‍යාවක්. ඒ කියන්නේ මේ දෙමව්පියෝ හිතනවා මේ කාරණේ ඒ තරම්ම වැදගත් නැහැ මගේ දරුවාගේ රිසල්ට් එක වැඩි කරන්න කියලා. ඊට පස්සේ අපි බලමු මේ නිවසේ පරිසරය කියන එක බොහොම වැදගත් එකක්. දරුවන්ට අවශ්‍ය පාසලෙන් කියන පොත්පත් ලබා දීම, දරුවන් නීති රීති වලට අවනත කර ගැනීම උත්සාහ කිරීම, දරුවන් කාලසටහනක් හදලා ඒකටම වැඩ කරවීම. ඒතර දෙමව්පියෝ මේ කරුණු ගැන හිතන්නේ කොහොමද ඒ ඔවුන්ගේ දූ දරුවන්ගේ අධ්‍යාපන ජයග්‍රහණ කෙරෙහි බලපායි කියලා. ඒගොල්ලෝ මේකට තරම වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ මේගොල්ලෝ හිතනවා මේ කාරණා ටික කරොත් තමයි දරුවන්ට වැඩි අධ්‍යාපන ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඒකයි ඒගොල්ලෝ තමන්ගේ අභිමතය වැඩිපුර ප්‍රකාශ කරලා තියෙන්නේ මේ කාරණයට. අනිත් සියලු කාරණා දෙකට සාපේක්ෂව ඒ වගේම තමයි මේ ඉන්ෆෝමල් එඩියුකේෂන් කියන එක. ඒ කියන්නේ දරුවන්ට කරුණු ඉගෙනීමට ව්‍යංගයෙන් ඉඩ ලබා දීම. ඒ කියන්නේ අධ්‍යාපනයට සමගාමී වෙනත් වීඩියෝ වර්ග, ඒ වගේම පොත්පත් ආදී ලබා දීම.
මෙවලම් ගෙනත් දීම. ඊටස් දරුවන් සමග දරුවන් පරිසරය සමග ගැටි ඒ ඔස්සේ කරුණු කාරණා ඉගෙනීමට ඉඩ ලබා දීම. උදාහරණයක් සතුරන්ත බැලීමට යාම, කෞතුකාගාරය බැලීමට යාම, විවිධ ස්ථාන නැරඹීම, කුඹුරක හැලක දොලක නාන්න එක මේ මේ කාරණා ඔස්සේ දරුවන්ට යම් යම් දේවල් ඉගෙනීමට ඉඩ ප්‍රස්තාව ලබා දීම. ඒතර මේක මේ දෙමව්පියෝ හිතනවා කොහෙත්ම වැඩක් නැති දෙයක් කියලා. ඒකයි මේගොල්ලෝ මේ අභිමතය අවම වශයෙන් ප්‍රකාශ කරලා තියෙන මෙන්න මේ කාරණේ කෙරෙහි. ඉතින් මේ වෙරෝනිකා මහත්මිය ඉතා හොඳ සොයාගැනීමක් සිදු කරන සංඛ්‍යාන විද්‍යාව වඩනම් කරගෙන මෙය දරුවන් ලබා ගන්නා ලද ලකුණු ප්‍රමාණය අවසාන විභාගයේ ලබා ගන්න ලකුණු ප්‍රමාණය මේ දෙමව්පියන්ගේ සිතැඟියාව සමග කොතෙක් දුරට ගැළපෙනවද කියන එක නිරීක්ෂණය කරනවා. ඇයි එහිදී බලනවා දෙමව්පියන්ගේ අභිමතය දරුවන්ගේ අවසාන විභාගයේ ප්‍රතිඵලයට සැලකිය යුතු බලපෑමක් දක්වනවා නැද්ද කියන එක සංඛ්‍යාන විද්‍යාත්මකව පරීක්ෂණයට ලක් කරනවා. ඉතින් මෙයා මේ පරීක්ෂණය අනුව වෙරෝනිකා මහත්මිය දැනගන්නවා දෙමව්පියෝ දරුවන් සමග කාලය ගත කිරීම මේ ප්‍රමාණයකින් අධ්‍යාපන ජයග්‍රහණ කෙරෙහි බලපානවා කියලා හිතුවත් ඒක දරුවන්ගේ අධ්‍යාපන කෙරෙහි අධ්‍යාපන ජයග්‍රහණ කෙරෙහි එතරම් බලපෑමක් කරන්නේ සැලකිය යුතු බලපෑමක් කරන්නේ නැහැ කියලා. දෙමව්පියෝ හිතුවර දරුවන් සමග සංවේදනය කිරීම මේ ප්‍රමාණයකින් තමයි ඔවුන්ගේ අධ්‍යාපන ජයග්‍රහණ කෙරෙහි බලපාන්නේ කියලා වෙරෝනිකා මහත්මිය සොයා ගන්නවා. ඒකත් එහෙම බලපාන්නේ නැහැ කියලා සැලකිය යුතු ලෙස. දෙමව්පියෝ හිතුවර වැඩිපුරම නිවසේ පරිසරය මෙන්න මේ සාධක තමයි දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වල සහ එහි ජයග්‍රහණ කෙරෙහි බලපාන්නේ කියලා වෙරෝනිකා මහත්මියගේ සංඛ්‍යා විද්‍යාත්මක ගණනය කිරීම අනුව හොයා ගන්නවා. මේ කාරණාව දෙමව්පියෝ මෙහෙම හිතාගෙන හිටියද දරුවන්ගේ සැබෑ අධ්‍යාපන ජයග්‍රහණය කෙරෙහි, ඒ කියන්නේ අවසාන විභාගයේ ප්‍රතිඵලයන් කෙරෙහි පැහැදිලි සැලකිය යුතු බලපෑමක් ඇති කළ නැහැ කියලා. මෙහි බලපෑමක් ඇති, මේ කාරණාවල බලපෑමක් ඇති. නමුත් සමස්ත සාම්පලයට ගන්නලද දරුවන් සියලු දෙනාගේ අධ්‍යාපන ප්‍රතිඵලය, අවසාන විභාගයේ ප්‍රතිඵලය ගැන සංසන්දනාත්මක බලනකොට මේකත් සැලකිය යුතු බලපෑමක් ඇති කරන සාධකයක් බවට පත් වෙලා නැහැ. හොඳයි, අවසාන වශයෙන් මේ ඉන්ෆෝමල් එඩියුකේෂන් එකේ මම මුලින් පැහැදිලි කරපු කාරණා දෙක, ඒ කියන්නේ මේ වීඩියෝස් පොත්පත් ලබා දීම, ඊට පස්සේ විවිධ ස්ථාන නැරඹීමට යාම, ව්‍යංගයෙන් ඉඩ ලබා දීම, ඉන්ෆෝමල් එඩියුකේෂන් කියන එක දෙමව්පියෝ හිතුවට මේකේ තරම් සැලකිය යුතු දෙයක් නෙවෙයි දරුවන්ගේ අධ්‍යාපන ජයග්‍රහණයට, ඒ කියන්නේ අවසාන විභාගයේ ප්‍රතිඵලයට කියලා. මේ පර්යේෂණයේ වැදගත්ම සොයා ගැනීමක් වෙනවා මෙන්න මේක. මේ සොයා ගන්නවා දෙමව්පියෝ මේ ආකාරයෙන් සිතාගෙන සිටියට මේක තමයි දරුවන්ගේ අවසාන ප්‍රතිඵලයන් කෙරෙහි පැහැදිලිවම සැලකිය යුතු බලපෑමක් ඇති කරලා තියෙන්නේ කියලා. ඉතින් මේක අපි කෙටියෙන් අපේ භාෂාවෙන් කිව්වොත් ළමයි පරිසරයත් එක්ක ඉන්නකොට ඒ යම්කිසි කරුණු කාරණා ඇඟට දැනෙන්නම ඉගෙන ගන්නවා. එයා ස්වභාවයෙන්ම ඉගෙන ගන්න එක. ඉතින් මේ දේවල් එයාට හැම වෙලාවෙම හැමදාම ප්‍රයෝජනෙට ගන්න පුළුවන් මට්ටමට තමන්ගේ දැනුම බවට ඒක පරිවර්තනය වෙනවා. මේ කාරණා ටිකම අපි විසින් හදාගත්ත රාමුවක් ඇතුලේ කරන වැඩ කටයුතු ටිකක්. ඉතින් මේ ටික කරනකොට අපේ රාමුව බිඳිච්ච වෙලාවට ඒක අනිවාර්යෙන් බිඳිනවා. ඒ නිසා තමයි මේක සමහර බලපෑමක් ඇති කරනවා ඇත්තේ. යම්කිසි බලපෑමක් කරනවා ඇති එක එක ළමයට සාපේක්ෂව. නමුත් සමස්ත ප්‍රජාවයන් සලකා බලනකොට බහුතරයක් ඉන්නේ මෙන්න මේ ගොඩේ. ඉතින් අපි කරන්නෙම නැති කොටස තමයි මේ ටික සහ අපි වර්ධනය කළ යුතුම කොටස තමයි මේ ටික. මොකද අපි ස්වභාවයේ ජීවත් වෙන ජීවීන් කොටසක් කියන අමතක වීම නිසා තමයි අපි මෙන්න මේ විවිධ රාමු වලට කොටු වෙලා ඉන්නේ. ඉතින් මේ කරුණු කාරණා තොලුවේ තියාගෙන අපි ඉස්සරහට ගියපුවම අපිට පේනවා අපි කාලය සුපරීක්ෂණය කියන ඔන්නෝ රාමුවේ ඉන්නේ නැතුව අපි මෙන්න මේ වගේ පරිසරයත් සමග අත්දැකීමෙන් සහ බලලා හඳුනා ගැනීමෙන් දේවල් ඉගෙන ගැනීම හැමදාම හැම මොහොතකම තමන්ගේ ජයග්‍රහණ කෙරෙහි බලපානවා කියලා. ඊළඟට තමයි දෙමව්පියෝ රැකියාවක් කරනවා නම් දරුවන්ගේ අධ්‍යාපන ප්‍රතිඵල කොහොමද වෙනස් වෙන්නේ කියන එක. ඉතින් මේකේ හොයාගෙන තියෙනවා දෙමව්පියෝ දෙන්නම රැකියාවක් කරන නැත්නම් අඩු ප්‍රතිඵලත් මව සහ පියා දෙදෙනාම රැකියාවක් කරනවා නම් උසස් ප්‍රතිඵල ලැබෙන බව. මේක තව හොඳ කාරණයක් අපිට පේන්න තියෙනවා. අපේ දෙමව්පියෝ දැන් හිතන්න පටන් ගන්න තියෙනවා දරුවෝ ඉගෙන ගන්න නිසා රැකියාවන් නොකර ඔවුනුත් ගෙදර ඉන්න, එක්ක අම්ම විතරක් හරි තාත්තා විතරක් හරි රැකියාව කරලා. ඉතින් එහෙම අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. දරුවන්ට ඉගෙනීමට අවකාශය ලබා දීලා තමන්ගේ රැකියාව කිරීම තුළ තව තවත් ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමේ හැකියාව තියෙන නිසා උසස් ප්‍රතිඵල ළඟා කරගැනීමේ හැකියාවක් තියෙන බව මේ පරීක්ෂණයෙන් සනාථ වෙලා තියෙනවා. ඊළඟට අපි බලමු
දරුවන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය මත උන්ට ලැබෙන දායකත්ව වෙනසක් තියෙනවද කියලා සැබවින්ම ගෑනු ළමයින්ට ටිකක් වැඩි අවධානයක් යොමු වෙලා තියෙනවා. නමුත් education performance එක නැත්නම් result එක කෙරෙහි සැලකිය යුතු බලපෑමක් නැති බවයි සොයාගෙන තියෙන්නේ. ඉතින් අවසාන වශයෙන් අපිට කියන්න තියෙන්නේ මේ informal learning resources වලට තියෙන ප්‍රවණතාවය ඒ ඔස්සේ ඉගෙන ගැනීමට අවකාශ ලබා දීම සහ දෙමාපියන් අවම වශයෙන් කෙනෙක්ව මොනෑම් හෝ රැකියාවක නිරත වීමෙන් දරුවන්ට එල්ලෙන ආර්ථික පීඩනය අවම කිරීමෙන් ඔවුන් නිසි අධ්‍යාපන ජයග්‍රහණ කෙරෙහි ළඟා වෙනවා කියන එක තමයි අපිට මේ පර්යේෂණයේ දත්ත ඇසුරෙන් දැනගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ දේවල් තොලුවේ තියාගෙන අපි ඉදිරියේදී අපේ අධ්‍යාපන කටයුතු නව මානයන් ඔස්සේ කරගෙන යන්න කොහොමද කියලා කල්පනාකාරී වෙමු. ඉතින් මේ වගේ තවත් හරවත් වීඩියෝ එකක් ඔස්සේ ඔයගොල්ලෝ හමුවට මේ බලාපොරොත්තුෙන් අද දින සමගාමීව බොහොම ස්තුතියි අපිත් සමග එකතු වුණාට.